සීජීආර් එකේ ඉඳපු තාත්තත් එක්ක ලංකාව පුරා ගියපු ඔයා ඊළඟට මුළු ලෝකේ පුරා මං හිතන්නේ වැඩිම සී ප්ලේන් සංඛ්‍යාව ගින් තින ගායකයා ඔයා 1974 වර්ෂයේ මම ඉස්කෝලේ ගියා මේ කීනදෙනි මහවිද්‍යාලය අඹේපුස්ස එකම විද්‍යාලයේ මහවිද්‍යාලයකට ගියා එකම මහවිද්‍යාලයකට ගියා අනික ඔක්කොම තනිෂ්ඨ විද්‍යාලය තමයි එතකොට ඒකේ මං 7 වෙනි පන්තියේ හිටියේ 7 වෙනි පන්තියේ ABCD කියලා හතරක් තියෙනවා ඔය පන්ති හතරෙන් ඔන්න ටීචර් ආවා ඇවිල්ලා අපි යනවා අධ්‍යාපන චාරිකා ඉස්සර කියන්නේ මේ ට්‍රිප් යනවා කියන්නේ අධ්‍යාපන චාරිකා කියනවා කවුද යන්නේ ඉතින් කවුද යන්නේ කිව්ව හැටි ඉතින් අන් ළමයි ඔය අත උස්සන්න කිව්වා හැමෝම ඉතින් අත උස්සනවා රුපියල් දෙකක් ගන්නවා අම්මා බැලුවා ඉතින් මම ඉතින් පල්ලිය අන්තිම පේලි ඉන්නේ සුසිරි වර්ධන මෙහෙම නැගිටි ඉඳ ගන්න ඉඳ ඒ කියන්නේ ඕන් දන්නවා රුපියල් දෙයක් නැහැ කියලා මං දවසක් දන්නේ නැහනේ මං ගියා පොත් පොත් දෙක තුනක් අරගෙන ඒ ඉස්කෝලේ අනිදිර ගියා යනකොට මෙන්න බස් දෙකක් ඇවිල්ලා තියෙනවා යනකොට ටීචර්ව මේ හුස්රවදන ඇයි ආවේ මං කෝ ටීචර් ඉස්කෝලේ අද කොහෙද ඉස්කෝලේ දින අද මේ අපි අධ්‍යාපන චාරිකාව යනවා කොහෙද යන්නේ අධ්‍යාපන චාරිකාව ගුවන් තොටුපළයි මේ වරායයි ওই දෙක ඒ සැරේ කිව්වා මේ උනම් ඔය ආවේ නැහනේ අන්න අතන තියෙනවා විද්‍යාගාර ළඟ මේ සෑන්ඩ්විච් හදලා තියෙනවා අන්න ඒක අරගෙන ඇවිල්ලා දාන්න ගෝ බස් එකේ සැන්විච් කිනව කවුද මන් දන්නේ මේ බැලුව බලනකොට මං හිතුවා ඉතින් පාපාන් වලට ජෑම් ගාලා තියෙන්නේ මේ මේ දෙක අරගෙන ඇවිල්ලා මම මේකට දාලා ඉතින් බස් දෙක හරවගෙන අනේ යනවා ඈත යනකල් මම බලන් හිටියා මට මෙතන සංවේදී වෙන බලාගෙන ඉඳලා ඉතින් මොනවා කරන්නද මම ඉතින් ඔය හිටියා මට තාම ඒක මතක හැවි ඒගොල්ලෝත් ඒ තරහක්වත් නිකුත් නැහැ එතකොට මල්ලි එහෙම ගිහිල්ලා කොහොම හරි මගේ දෛවය මෙවා ගන්න මම රොටඩෑම් විතරයි මං ගිහින් නැත්තේ හාබර් රෝලින් යන්න පුළුවන් හැම්බර්ග් හැම්බර්ග් කියන්නේ ජර්මනියේ තියෙන ලොකුම ඒ කියන්නේ මහද්වීප පහටම යන ඒ තියෙන සෙක්ෂන් ආසියාවට වෙනමයි යුරෝපයට වෙනමයි අප්‍රිකාවට වෙනමයි මං ඒවැත් ජීන් තියෙන මේ එල්බී කියන ඒ ගංගාවේ ජර්මනි ලොකුගේ ගංගාවේ ඒ ඔක්කොම බලලා තියෙන ඒ ඉතර කෝපන්හේගන්ද එතකොට ගොඩාක් හාබර් වලට ගිහින් තියෙන ඉතර ඒ වගේම ක්‍රූෂිප් වල එතකොට බෝටන්සේ කියන ඕස්ට්‍රියාවයි ස්විස්සර්ලන්ත ජර්මනි මැද තියෙන ලොකු විලක් මම හිතන්නේ ඒක දිස්ත්‍රික්කයක ලොකු විල ලංකාවම ඒකේ දවස් ගාණක් මං ඇවිදලා තිනවා හින්දු ගීක ඉතින් එතකොට මම මාලදිවිනේ ගියා 2001 2001 මං විතර ලංකාවේ සීප්ලේන් වල ගියපු කවුරක්වත් නැහැ මොකද සතියේ තුන් පාරක් යනවා සතියේ තුන් පාරක් එනවා ඒතර අවුරුදු දෙකම කොහොම ගියා කවුද ගින් තියෙන්නේ ඒ කියන්නේ අවශ්‍යතාවට යන්න ඇති මම කියන්නේ පයිලට් ඇරෙන්න සාමාන්‍ය ඉති ප්ලේන් එකයි ආවේ ප්ලේන් උත් මාරු වෙනවා පයිලට් උත් මාරු වෙනවා